සුබ දවසක් හැම දෙනාටම මහිතර මාස කීපයකට පස්සේ අපි ආපහුව බැහැම හමු වෙන්නේ. පහුගේ කාලය අපි නිහඬව හිටිය මිනිස්සු තීරණ ගන්න වෙලාවක්. තීරණ ගන්නකොට අපි මැදිහත් වෙලා මොනවා හරි කියන එක ඒ තීරණයට බලපාන්න පුළුවනි. මිනිස්සුන්ට නිදහස්ව හිතන්න මැදිහත් වෙන එක හරි. හැබැයි තීරණයක් ගන්නකොට ඔයා මේ තීරණය ගන්න මෙයාට ඡන්දෙ දෙන්න වගේ එකක් කියන එක ආගමික නායකයන්ගේ කාර්යය නෙවෙයි. ඒ නිසා අපි නිහඬව හිටියා. දැන් මම හිතනවා කතා කරන්න හොඳයි කාලේ කියලා. වහිතන්නේ මේ වැඩසටහන බලන හැම කෙනෙකුමත් මාත් එක්ක එකඟ වෙයි. ලංකාව අපිට හිතා ගන්න බැරි මට්ටමකට වෙනස් වෙලා කියලා ප්‍රදර්ශනය වෙලා තියෙනවා මේ ලැබුණු ප්‍රතිඵලයත් එක්ක. ඒකේ වැදගත්ම දේ තමයි මේ රටේ මිනිස්සු තවදුරටත් ජාතිය, ආගම, ආගමට තර්ජනයක් තියෙනවා රැක ගන්න ඕන වගේ කතන්දර වලින් රවට්ටන්න බැහැ කියන එක මේ සැරේ ඔප්පු කරලා තියෙනවා. මගේ ජීවිත කාලේ මට්ටමට අපේ ලංකාවේ වැසියෝ ළඟා වෙයි කියලා ඇත්තටම හිතුවේ නැහැ. ලංකාවේ සමට අලුත් පරම්පරාවක් ඇවිත් තියෙනවා, අලුත් අවධියකට ළඟා වෙලා තියෙනවා. ඒක ඉතාම සතුටුදායක දෙයක්. මීට කලින් වතාවල ඡන්දයක් අවසන් වුණාම ඒක ලංකාවේ සිතියමේ ලකුණු කරාම බොහොම කැපිලා පේන දෙයක් තමයි ජාතිය මත, ආගම මත බෙදිලයි ඡන්දය දීලා තියන්නේ කියලා. පළවෙනි වතාවට ලංකා සිතියමම, ඒ කියන්නේ හැම පළාතක් උතුර, නැගෙනහිර, කඳුකරය, ආගමික වශයෙන් වැඩිපුර ඉන්න ජන ප්‍රජාවන් ඉන්න පැති, කුල වශයෙන් බෙදුණු කිසිවක් මේ සිතියමේ ප්‍රකාශ වෙන්නේ නැහැ. ඒක සම්පූර්ණ ලංකාව හැටියටයි, ලාංකිකයන් හැටියටයි, ශ්‍රී ලාංකේය ජාතිය හැටියටයි ඡන්දය ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට එහෙම ගත්තහම මේ පත්තුණු රජය යනු මුළු ශ්‍රී ලාංකේය ජන ප්‍රජාවගේ අභිලාෂය, කැමැත්ත, ඒ අය විසින් තෝරපු රාජ්‍ය. ඒකත් ඉතාම වැදගත් මෙතෙන්දි සනිටුහන් කරන්න. ඒ හින්දා මෙතනින් එහාට මේ පත්තුණු රාජ්‍යයේ වගකීම වෙනවා ඇති මේ මුළු ශ්‍රී ලාංකේය ජාතිය විසින් පත්කල රාජ්‍ය හැටියට සියලු දෙනාට සමාන වූ නීතිය, යුක්තිය, අයිතිවාසිකම් ඒ සියල්ලෙහිදී සමාන ලෙස සැලකෙන රාජ්‍යයක් බිහිකරන එක. දැන් මේ අලුත් අවධියේ අපේ වගකීම වෙනවා ඇත්තේ මොකක්ද? පොදුවේ සියලු ආගම් සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ, ඒ ආගම් ලොවට ප්‍රධානය කරපු ශාස්ත්‍රූවරු වැඩ කළේ ජනතාව එක්ක, රජවරුන් එක්ක, රාජ්‍ය එක්ක නෙවෙයි. මිනිසුන්ගේ හිතසුව සඳහා අප මැදිහත් වෙනකොට මිනිසුන් අපව බලා ගන්නවා ඇති. අපි රාජ්‍යයෙන් ආගම පවත්ව ගන්න අපි උත්සාහ කරනකොට ඊළඟ මොහොතේ දේශපාලකයා ආගම පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඒක නවත්තන්න බෑ. මුළු ඉතිහාසයේ පුරා අපි දැක්කේ ඒක. ඒ නිසා සියලු ආගම්වල අපේ කාර්යය වෙනවා ඇත්තේ මිනිස්සු එක්ක වැඩ කරන එක. රාජ්‍යයෙන් අපට අමුතුවෙන් කිසිවක් අවශ්‍ය නැහැ. ඒ වගේම මෙතනින් එහාට වඩා හොඳ රටක් වෙත මේ වැටිලම ඉන්න තැන ඉඳලා යන ගමනේ ඒ වෙනස් රට හදන වැඩේ අපි සියලුම දෙනාගේ වගකීමක්. ඒ සඳහා අපි සියලුම දෙනා කැපවෙමු මෙතන ඉඳලා කියන ආයාචනය රටේ සියලු දෙනාගෙන් කරන්න කැමති. රජයෙන් ඉල්ලා හිටින්න කැමති. පහුගිය ඉතිහාසයේ පුරා දේශපාලන බලය ලබා ගැනීමට අපි එක එක වෙලාවල් වලක අපිව බෙදපු නිසා තවදුරටත් මේ රට තුළ මට ආරක්ෂා සහිතව, මට මගේ දරුවන්ට ආරක්ෂා සහිතව ඉන්න පුළුවන් රටක් නෙවෙයි මේක කියන හැඟීම නිසා, මේ රටට ආදරය කළත් ඒත් මේක දාලා ගියපු ලොකු ජන ප්‍රජාවක් ලෝකයේ විවිධාත විසිරිලා ඉන්නවා. ඔවුන්ට යන්න වුණු නිසා ගියා මිසක් මේ රටට ආදරේ නැති නිසා ගියා නෙවෙයි. මම හොඳට දන්නවා ඉතාම දියුණු රටවල බොහොම ආර්ථික වශයෙන් ශක්තිමත්ව හිටියත් ඒ මිනිස්සු හීනෙන් ජීවත් වෙන්නේ මේ රටේ.
ඇතැම් දෙනාගේ අවසන් කැමති පත්‍රවල මම දැකලා තියෙනවා. මිය ගියහම අලු ටික ලංකාවට ගේන ලංකාවේ පොළවේ එක විසිරුවා හරින්න කියලා කියපු රට දාලා ගියපු නොයෙක් දෙනා. මම හිතනවා මේ රාජ්‍ය මං ඉල්ලා හිටිනවා මේ රට දාලා ගියපු බර්ග ජනතාවට, මේ රට දාලා ගියපු දෙමළ ජනතාවට කියන්න, එන්නා පහු මේ රටට, මේ රට ඔබ ආදරයෙන් පිළිගන්නවා, ඔබ අපි සියලු දෙනාට සමාන රටක් දැන් තියෙනවා කියන පණිවිඩය කියන්න එක මෙතන හදන්න, එයට ආපහු එන්න අවශ්‍ය වටපිටාව හදන්න කියලා. පොදුවේ අපි ඔක්කොම බොහොම ධෛර්ය සම්පන්නව හිතමු, පිරිහිලා බංකොලොත් වෙලා ගියපු රට වෙනස් කළේ අපි ඔක්කොමයි, අපේ කාලේ කියන ගෞරවය අපි ඔක්කොටම ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ වෙනුවෙන් අපි එකතු වෙලා වැඩ කරමු. මේ රාජ්‍යයෙන් මගිල්ලා හිටින්න කැමති. ඔබ මේ ඡන්ද ව්‍යාපාරය තුළ සමහර පොරොන්දු දුන්න වෙන්න පුළුවන්. හැබැයි ඇවිල්ලා වැඩ කරන් යනකොට තියෙන ආර්ථික තත්ත්වයන් එක්ක, භූදේශපාලන තත්ත්වයන්, ලෝකයේ සිදුවන ආර්ථික තත්ත්වයන්, යුද්ධ වගේ පරිසරයන් ගෙබ්බලපෑම හින්දා සමහර දේවල් කරන්න බැරි වෙන්න පුළුවන්. කිව්වට ජනතාවට ඇත්ත කියන්න, මිනිස්සු ඒ ඇත්ත ඉස්සරහා ඔබ සමග ඉන්නවා. එනිසා හැම දෙයක් ගැනම මිනිස්සුන්ට ඇත්ත කියන්න. එතකොට අපිට එකට යන්න පුළුවන් වෙයි. ඉදිරියට බිහිවෙන දරුවන්ට හොඳ රටක් හදලා යන්න අපි ඔක්කොම එකතු වෙමු.